ආයිබෝවන් ලංකාවේ ප්‍රථම බෞද්ධ පුවත් විකාශයත් සමගින් අදත් ඔබ හමුවන මම රවිශිෂාර මදුවන්ත ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. දරණාගම කුසලදම්ම නායක ස්වාමින් වහන්සේගේ දෙවර්ෂ පූර්ණ පින්කම ඓතිහාසික දීඝවාපිය පුදබිම කේන්ද්‍ර කරගනිමින් බෞද්ධ අමාත්‍යජාලයේ නිර්මාතෘවර පූජනීය දරණාගම කුසලදම්ම නාහිමියන්ට පින් අනුමෝදනා කරමින් නාගොඩ මහරෝහලේදී පැවැත්වූ වැඩසටහන. අපේ දරණාගම කුසලදම්ම නායක මාහිම්පාණන් වහන්සේට උන්වහන්සේට මෙවන් අකල් මරණවලට ගොදුරුවන්ට සිද්ධ නොවේවා. අද දිනේදී අපි කළුතර ඒ මහරෝහලේ ඒ වෛද්‍ය අධිකාරිතුමා හා කාර්ය මණ්ඩලයේ හැම දෙනාම සහසම්බන්ධ කරගෙන මේ සිද්ධ කරුන් ලබන මහා බරපතල පුණ්‍යක්‍රියාව තුළින් ජනිත ආනිසංසයන්ගේ බලයෙන් දරණාගම කුසලදම්ම නායක මාහිම්පාණන් වහන්සේට උතුම් නිවන් සම්පත් පිණිසම හේතු වාසනා වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරන. දෙමටකොඩ විසුද්ධාරාම විහාරස්ථානයේදී භාෂා සහ සාහිත්‍ය තරඟවලින් ජයග්‍රහණය ලැබූ හිමිවරුන් අගය කරයි. ලස්සන ලංකා ජාතික සංවිධානයේ පැවැත්වූ රුක්රෝපණ වැඩසටහන. රට විද්‍යුත් ධර්ම සංනිවේදනයේ මහා යතිවරයාණන් වහන්සේ වූ අපවත් වී වදාළ බෞද්ධ අමාත්‍යජාලයේ නිර්මාතෘ පරම පූජනීය දරණාගම කුසලදම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ දෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණය එළඹෙන මාර්තු මාසයට යෙදී තිබෙනවා. ඊට සමගාමීව දීඝවාපිය මහා සෑරද වන්දනාව ඓතිහාසික දීඝවාපිය පුදබිම කේන්ද්‍ර කරගනිමින් පෙබරවාරි මාස 29 වනදා සහ මාර්තු මාස 1 වනදා පැවැත්වීමට නියමිතයි. මහබෝ මහසෑ වන්දනා පූජෝත්සවයේ සේම අති උත්කර්ෂවත් අන්දමින් දීඝවාපිය මහා සෑරද වන්දනාව පවත්වන්නේද පින්සිට ඇති බෞද්ධ ආමාද්ද ජාලයේ ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබවද සම්බන්ධ කරගනිමින්. සර්වඥ දික්නිය ධාතුන් වහන්සේ නිදන් කොට සද්ධාතිස්ස මහනිරිඳුන් ඉදිකල පරසතුරු ආක්‍රමණයන්ගෙන් විනාශමුඛයට පැමිණ පසුව සංරක්ෂණය කෙරුණු දැනට ශේෂව පවතින දීඝවාපිය ස්තූප රාජානන් වහන්සේ සහිත පුදබිම නැගෙනහිර පළාතේ පිහිටි ඉතිහාසගත පූජනීයත්වයට පත් බෞද්ධයන්ගේ පුදබිමක්. මෙම මහානීය පුණ්‍යෝත්සවය වෙනුවෙන් දීඝවාපිය පුදබිම තෝරා ගැනුණේද නැගෙනහිර පළාතේ බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීමද අරමුණු කර ගනිමින්. දරණාගම කුසලදම්ම නම් වූ පුණ්‍යවන්ත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයාණන් වහන්සේ වූ වත්මන් ශ්‍රී සම්බෝධි මහාවිහාරාධිපති බෞද්ධ අමාත්‍යජාලයේ ගරු අධ්‍යක්ෂ පූජනීය බොරලන්දේ වජිරඥාන නාහිමියන්ගේ ඍජු අධීක්ෂණයෙන් දීඝවාපිය රාජ මහා විහාරාධිපති පූජ්‍යපාද මහෝයේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් පින්කම පැවැත්වෙනවා. යුගයේ එක් මහානීය පින්කමක් ලෙසින් සිදු කිරීමට සැලසුම් කර ඇති දීඝවාපිය මහා සෑරද වන්දනාව සඳහා බෞද්ධ අමාත්‍යජාලයට හිත ඇති පරිත්‍යාගශීලී පින්සිට ඇති ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබවද දායක කර ගැනීමට පෙර පරිදිම අපට හැකිවන්නේ මෙරට බෞද්ධ ජනතාවට පරිත්‍යාගයේ උපරිමාර්ථය ළඟා කර දෙමින්. මෙහිදී මතු දැක්වෙන පින්කම් සඳහා ඔබගේ නොමසුරු පරිත්‍යාගයන්ගෙන් දායක වීමට හැකිවන්නේ නැගෙනහිර පළාත කේන්ද්‍ර කරගනිමින් බෞද්ධ සිද්ධස්ථානයන්ගේ මතු දියුණුව සඳහාද දායකත්වය ලබා දෙමින්. උතුරු නැගෙනහිර තෝරාගත් දුෂ්කර විහාරස්ථාන 10ක් සඳහා රොන් වැට සහිත 820 බුද්ධ ප්‍රතිමා වහන්සේලා වැඩ සිටින අලංකාර බෝධි ප්‍රාකාර නිර්මාණය කිරීම. එහිදී අඩි 3ක් උස ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේලා 49ක් පූජා කිරීම. අඩි 2ක් උස ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේලා 249ක් පූජා කිරීම. එක් බුදු කුටියක් නිර්මාණය සඳහා දායක වීම. රන් වැට 10ක් සඳහා අවශ්‍ය රන් කණු 1000ක් සඳහා වන එක් රන් කණුවක දායකත්වයද ලබාගත හැකි. සසුන සුරකින ආර්ය මහා සංඝරත්නයේ සුඛී සුවපත් භාවය පිණිස රෝග පරීක්ෂාව සඳහා අවශ්‍ය උපකරණ සහිත බටහිර ඖෂධ මංජුසාව මෙන්ම හෙළ පාරම්පරික ඖෂධ අඩංගු ආයුර්වේද මංජුසා 1000ක් පූජා කිරීමටද නියමිතයි. 19ක් මහා සංඝරුවන උදෙසා සුවසලසන විශේෂයෙන් සකසන ලද ඖෂධීය කොට්ට සහ මෙට්ට පූජා කිරීම.
ඖෂධය දැවෙන් නිමවන ලද සියලු රෝග නිවාරණ ඔසුගුණයෙන් යුත් පැන් බඳුන් පූජා කිරීම. දීඝවාපිය පුදබිම ෂඩ්වර්ණයෙන් බබලවන මහා දජ කණු පූජාව. පින්කමට සහභාගී වන සැදැහැති වැස්සි වැසියන්ගේ සාපිපස්සාව සංසිඳුවාලනු පිණිස මහා දානයක් ලෙසින් සිදුකරන මේකවිද දන්සල් ආදිය ලබාදීමෙන්ද මේ සඳහා ඔබට දායකත්වය ලබාදිය හැකි. ඔබගේ පරිත්‍යාගයන් සඳහා ඉඩකඩ සලසා දෙමින් මේ සඳහා වූ කාර්යාලයක්ද බෞද්ධ ආමාත්‍ය ජාලය පිහිටි කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේ ස්ථාපනය කර ඇති අතර එම කාර්යාලයට ඔබගේ මූල්‍යමය සහ ද්‍රව්‍යමය පරිත්‍යාගයන් මෙන්ම පින්කම සඳහා වූ වැඩිදුර තොරතුරුද ලබා ගත හැකි. සසර භයංකර බව හැඟුණේ වියත් බවින් නැන ගුණ පිරුණේ දහමටමයි සිත නතු කෙරුණේ නිවන ප්‍රියංකර බව හැඟුණේ ගැලු ගඟුලැල්ලේ දහම් මිහිර ගැලුවා සිහිලල්ලේ නාහිමි දෙසුදම් සිත් සැනසි. පූජනීය දරණාගම කුසලදම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ විද්‍යුත් ධර්ම සන්නිවේදනයේ නම් වූ මහා සමාජ මෙහෙවරෙන් දෙලොව පළලත් දහම් මගගත් කෘතවේදී ඔබට උන්වහන්සේ අනුස්මරණය කරමින් සිදුකරන දීඝවාපිය මහා සරද වන්දනාව සමගින් එක්වන ලෙස බෞද්ධ ආමාත්‍ය ජාලය මෙලෙස ආරාධනා කරනවා. නොමියෙන යති සඳ හිමි අපදම් කුසලයි නොමියෙන යති සඳ හිමි අපදම් කුසලයි. පරම පූජනීය දරණාගම කුසල ධම්මනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට කෘතගුණ දැක්වීම සඳහා පරිත්‍යාගශීලී ජනතාව අද දිනේ තම දායකත්වය දැක්වුවා. මමත් ස්වාමීන්ට ඇවිල්ලා මේ පූජා භාණ්ඩ පූජා කරලා ඒ ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ අවබෝධය තව ලබා ගැනීමෙන් මේ කරන්නා වූ ප්‍රවෘත්තියට අපට සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වෙලා හාමුදුරුවන්ට නිවන් සුවපත් වේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මළගිය ඥාති සියලු දෙනාටම සහෝදර සහෝදරියන්ට දෙමාපියන්ට ඒ පින් අයිති වේවා කියලා මාගේ ප්‍රාර්ථනාවයි. කුසලම හාමුදුරුව ජීවත් වෙන කාලයට අපි හේතු ඒ ස්වාමීන් වහන්සේ පවත් කරන ලද ඒ හැම පින්කමකටම අපි සහභාගී වුණා. වරින් වර ඒ අපිට පුළුවන් ආකාරයෙන් අපි සහභාගී වුණා. ඒ උන්වහන්සේ අපවත් වෙලා දැන් අවුරුදු දෙකේ පින්කමකට දිගාපිය පවත්වන මහා පින්කමකට අපේ සහභාගිත්වය අපි පුළුවන් අයරුන් ලබා දුන්නා. ඒ දීල දැන් අපි පූජා කළා මේ ස්ථානට ආවේ. දැන් ඉතින් අපේ මේ ස්වාමීන් වහන්සේට බුදු බවම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මා මේ කරන පින් උතුම් නිවන් පිණසම හේතු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා මේ උතුම් ස්ථානයේ සිට. මේ දන්න කියන හැම කෙනාටම කියන්නේ පුළුවන් තරමින් හැරි ඇවිල්ලා තමන්ට හැකි පමණින් ලද පමණින් ඇවිල්ලා මේකට ආධාරයක් උපකාරයක් කරන්නයි කියලා තමයි මම ඉතා සන්තෝෂයෙන්ම කියන්නේ. ඇත්ත වශයෙන්ම මෑත කාලයේදී අපේ නිර්මල බුදු දහම ලෝකයට දායාද කරන්න උතුම් වූ දන්නාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේ උදාර චරිතයක් බවට පත් වුණා. බුදු වදන නියම අරුතින්ම ලොවට අර්ථානුකූල වගේම ගුණාත්මක බවින් යුක්තව දායාද කරලා දෙන්න
මා හිතන්නේ චරිත කියන ඒවා අපිට අපේ ජීවිතවලට ඉතාමත් වටිනවා. බුද්ධ චරිතේන චරිත අතර මෑත කාල පහළ වූ උතුම් බෝසත් ගුණ සපිරි ඒ පින්බර දරණාගම කුසල ධම්ම හාමුදුරුව වෙනුවෙන් කෘතගුණ සැලකීම අපේ යුතුකමක්. ඒ වගේම අපි මේ ආදර්ශය අපේ මතු පරපුරටත් ලබා දෙන්නට ඕනේ. ඒ නිසා තමයි අපි උන්වහන්සේගේ ගුණ සිහි කරන සෑම මොහොතකම උන්වහන්සේ සිහිපත් කරමින් උතුම් වූ නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරමින් ලෝකයටම මේ පණිවිඩය අරගෙන යන්නේ. මේ වගේ පින්කමක් කරන්න ලැබිච්ච එක ගැන මට හෙන සන්තෝසයි. කුසල ධර්ම සාමුද්‍රුවන්ට මේ පින අත්වෙන්න ඕන. ඒ වගේම අපිටත් මේ පින කරගන්න ලැබීම ගැන අපි මේ බෞද්ධ නාලිකාවට ස්තුතිවන්ත වෙනවා. මට ඉතාම සතුටුයි මේ කුසල් ධම්ම හාමුදුරන් වහන්සේගේ දෙවනි අනුස්මරණ පින්කමට සහභාගි වෙන්න මම ආවේ හෝමගම ඉඳලා, මමයි මගේ යාළුවයි. ඇත්තටම ගොඩක් සතුටේ මේ කරන ක්‍රියාවලියට. අපේ බොරලන්දේ වජිරනාන් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තියම ලැබෙන්න ඕන. මේ පින්කම් එලෙසින්ම දිගටම කරගෙන යන්න මට ඉතාම සතුටුයි. මම හැම පින්කමකට හැම අවුරුද්දෙම සහභාගී වුණා. මේ වගේ ස්ථානයකට ඇවිල්ලා මට මේ කුසල ධම්ම හාමුදුරුවන් කරපු මේ සතර වැඩදායක මේ බෞද්ධ වැඩසටහන මුළු ලෝකේම මේ විසිරුවහැරලා තියෙනවා. මම ඒ ස්වාමින් වහන්සේට පින් අනුමෝදන් කිරීම සඳහා මේ ස්ථානයට පැමිණලා මේ අපි මේ පූජා තමන්ට පුළුවන් තරමින් පූජා භාණ්ඩ පූජා කරන්න තමයි මේ ස්ථානයට ආවේ. කුසල ධම්ම ස්වාමින් වහන්සේට නිදුක් නිර්වාණ සාන්ති වෙන් මේ කරන්නා වූ පින් හේතු වාසනාවයි. අපවත් වී වදාළ බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ පරම පූජනීය දරණාගම කුසල ධම්ම නාහිමියන්ට පින් අනුමෝදන් කරමින් කළුතර නාගොඩ මහා රෝහලේදී විශේෂ වැඩසටහනක් පසුගියදා පැවැත්වුණා. මලේගොඩ ශ්‍රී පුෂ්පාරාමාධිපති කළුතර දිස්ත්‍රික්කය සහ බෙන්තරවලල්ලාවිට කොරළේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද මලේගොඩ නන්දනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන පැවැත්වුණා. මෙහිදී රෝහලේ ප්‍රයෝජනය සඳහා අවශ්‍ය වන කොට්ට ඇතිරිලි ඇතුළු වේලි ආහාර ද්‍රව්‍යයන් පරිත්‍යාග කළ අතර නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් පූජ්‍යපාද අතුරලියේ සෝමානන්ද හිමියන් විසින් ධර්ම දේශනාවක් ද පැවැත්වුවා. පූජ්‍යපාද බදුගම සිරිනිවාස හිමියන් ප්‍රමුඛ පූජනීය සංඝරත්නයද රෝහල් කාර්ය මණ්ඩලයේ ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සමගින් එක්ව සිටියා. මේ රටටම පිරිමහින මේ රටටම පහළ වෙච්ච උත්තමයන් වහන්සේ නමක් හැටියටයි අපි දකින්නේ බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ ඒ වගේම සම්බෝධි මහා විහාරාධීශ්වර දරණාගම කුසල ධම්මා විධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වෙලා වසර දෙකක් ගත වෙනවා. ඒ වසර දෙකක් ගත වෙනකොට නිරන්තරයෙන් උන්වහන්සේ නියම විදියට කුසලස්ස උපසම්පදා හොඳට පින් ඇතුව මේ ලෝකෙ ඉපදිලා ඒ වගේම තමන් වහන්සේගේ ශක්තිය බලය මේ රටවාසී හැමටත් ලෝකවාසී බෞද්ධ හැම දෙනාටත් පැය 24ෙම ධර්ම දේශනාවන් සිද්ධ කරන්නට කටයුතු කරලා උන්වහන්සේ හදිසියෙන් රෝගී තත්ත්වයටපත් වෙලා අපවත් වුණා. ඒ නිසා ඒ අනුව අපි පයාගල ඒ ඈතගම බෝසත් මාපිය සේවන මගින් මේ වර්ෂයේ කල්පනා කළා කළුතර නාගොඩ ආරෝග්‍ය ශාලාවේ නෙඩුන් සඳහා අද මේ පිරිත් දේශනාවන් සිද්ධ කරලා ධර්ම දේශනාවන් සිද්ධ කරලා ඒ වගේම ලෙඩුන් සඳහා අවශ්‍ය කරන ආහාර පාන වර්ග ඒ වගේම ඇඳුම් පැළඳුම් අවශ්‍ය කරන පහසුකම් සලස්වලා උන්වහන්සේට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්න. ඒ අනුව දැන් ඒ සියල්ලක්ම සූදානම් වෙලයි තියෙන්නේ. එනිසා විශේෂයෙන්ම රටවාසීන් හැමදෙනා වෙනුවෙන්ම ලෝකවාසී බෞද්ධ හැමදෙනා වෙනුවෙන්ම අනිවාර්යයෙන්ම දරණාගම කුසල ධම්ම නායක මාහිම්පාණන් වහන්සේගේ ගුණානුස්මරණය සිද්ධ කරලා උන්වහන්සේට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනවා. ඒ නිසා අපට කළුතර දිස්ත්‍රික්කයේ වෙනුවෙන් අපේ ඈතගම බෝසත් මාපිය සේවන
මගින් ඒ ආරම්භ කරලා තියෙන ආයතනයත් ලැබුණේ දරණාගම කුසල ධම්ම නායක මහිම්පාණන් වහන්සේ නිසා. ඒ නිසා උන්වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ අපේ බොරලැන්දේ වජිරඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ තම ගුරු දේවයන් වහන්සේ ගත් යම්කිසි පියවරක් තිබුණා නම් ඒ පියවරවල් ඊට වඩා නොදෙවෙනි ආකාරයට ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ වත්මන් ඒ සම්බෝධි මහා විහාරාධිපති ඒ වගේම බෞද්ධයා නාලිකාවේ සභාපති තැන්පත් බොරලැන්දේ වජිරඥාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ඒ නිසා නිරන්තරයෙන් අපේ දරණාගම කුසල ධම්ම නායක මහිම්පාණන් වහන්සේට උන්වහන්සේට මෙවන් අකල් මරණවලට ගොදුරුවන්ට සිද්ධ නොවේවා. අද දිනේදී අපි කළුතර ඒ මහරෝහලේ ඒ වෛද්‍ය අධිකාරිතුමා හා කාර්ය මණ්ඩලයේ හැමදෙනාම සහසම්බන්ධ කරගෙන මේ සිද්ධ කරුන් ලබන මහා බරපතල පුණ්‍ය ක්‍රියාව තුළින් ජනිත ආනිසංසයන්ගේ බලයෙන් දරණාගම කුසල ධම්ම නායක මාහිම්පාණන් වහන්සේට උතුම් නිවන් සම්පත් පිණිසම හේතු වාසනා වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරන. කොළඹ දිස්ත්‍රික් පිරිවෙන්වල භාෂා සහ සාහිත්‍ය තරඟවලින් ජයග්‍රහණය ලැබුවන් වෙත ත්‍යාග සහ සාතික පත්‍ර ප්‍රදානෝත්සවය පසුගිය දා දෙමටගොඩ මහා විසුද්ධාරාම විහාරස්ථානයේදී පැවැත්තුණා. බෞද්ධ සහ පාලි විශ්වවිද්‍යාලයේ හිටපු උපකොළපති දක්ෂිණ ලංකා උපප්‍රධාන සංඝනායක මහාචාර්ය අතිපූජ්‍ය ඉත්ත දෙමළියේ ඉන්ද්‍රසාර නාහිමිපාණන් වහන්සේ උත්සවයේ මුල සුනහෙබ වූවා. මීට සමගාමීව කොළඹ දිස්ත්‍රික්ක කෘත්‍යාධිකාරී පරිවනාධිපති සංගමය මගින් එළිදැක්වූ ප්‍රවෘචා අරුණැල්ල තුන්වෙනි කලාපයේ පොත පැමිණ සිටි සංඝරත්නය වෙත ප්‍රධානය කළා. අනතුරුව ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය කිරීම සිදු කළා. විද්‍යෝදය පරිවනාධිපති ගාලු බස්නාහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍යපාද බලංගොඩ සෝභිත නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ පූජනීය සංඝරත්නය මෙම අවස්ථාව සඳහා වැඩම කළා. හත ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේදී ඊයේ සවස් භාගයේදී විශේෂ ඖෂධ පූජාමය පින්කමක් පැවැත්වුණා. වේගයෙන් පැතිරී යන නව කොරෝනා වෛරස රෝගයට ගොදුරු වූ ලෝ පුරා වෙසෙන රෝගීන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම අරමුණු කරගනිමින් පින්කම පැවැත්වුණා. මෙම අවස්ථාව සමගින් විශේෂ චීන දූත පිරිසක් එක් වූ අතර 65 වන ජන්මදිනය සමරන ලුන්හුවා ආයතනයේ මහාචාර්ය හාවෝ මින් මහතාද එක්වීම විශේෂත්වයක්. චීනය මුල් කරගෙන පැතිරීගෙන යන කොරෝනා වෛරසය නිසා ජීවිතහානි සිදුවෙමින් පවතිනවා. ඒ වගේම විශාල පිරිසක් රෝගී තත්ත්වයට පත් වෙලා ඉන්නවා. ඒ මියගිය හැම දිනාටම පින් අනුමෝදන් කරන්නටත් ඒ රෝගී වෙලා ඉන්න අයට නිදුක් නිරෝගී සම්පන්නයේ ඉක්මන් සුවේ සැලසෙන්නටත් ඒ වගේම දැන්ට ලෝකේ පුරා පැතිරිමින් පවතින මේ රෝගී තත්ත්වය කොරෝනා රෝගී තත්ත්වයේ ඉක්මනින්ම දුරු වෙලා ඒ විදිහට හැම දිනාටම නිදුක් නිරෝගී සම්පන්නත්වයේ ප්‍රාර්ථනා කරගෙනයි අද දවසේ මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම ලුන්හුවා ආයතනය ශ්‍රී ලංකාවත් ඒ වගේම චීනයත් අතර පවතින
බෞද්ධ සහසම්බන්ධතාවය වැඩිදියුණු භාවයට පත් කරන්නට විශාල මෙහෙවරක් සිද්ධ කරන ආයතනයක් හැටියට ඒ ආයතනයේ සහසම්බන්ධතාවය නැත්නම් සම්බන්ධීකරණය නිරන්තරයෙන්ම සිද්ධ කරන අපේ මහාචාර්යතුමන් හවෙමින් මහාචාර්යතුමන්ගේ ජන්මදිනයත් අද දවසේ දෙනවා. එතුමාගේ 65 වන ජන්මදිනයේදී තින දවසේ එතුමන්ටත් උන්වගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරගෙන මේ උතුම් පින්කම සිද්ධ කරන්නටයි සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම අද දවසේ සම්බෝධි විහාරස්ථානයේ මේ අලංකාර කටයුතු සිද්ධ කරන්නට අපිට නිරන්තරයෙන් උදව් වන බර්ඩ් පාර්ක්ගේ අධිපති රුවන් මහත්මයාට මහත්මාගේ ජන්මදිනයේදී තින එතුමන්ටත් උන්වගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරගෙන මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ. සදැහැති දානපතියෙකු වන බර්ඩ් පාර්ක්ගේ අධිපති රුවන් ලියනගේ මහතාගේද ජන්මදිනය ඊයේ දිනට යෙදී තිබූ බැවින් ඒ මහතාටද සෙත් ප්‍රාර්ථනා කිරීම මෙහිදී සිදු කළ අතර බත්තරමුල්ලේ පදිංචි පියුමිකා ගුණතිලක මහත්මිය ඇතුළු පවුලේ පිරිස පින්කමේ ප්‍රධාන දායකත්වය ගෙන කටයුතු කළා. ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ ආමාත්‍යජාලයේ ගරු අධ්‍යක්ෂ පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නය පින්කම සඳහා වැඩම කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරන රුක්රෝපණ ජාතික වැඩසටහනට සමගාමීව ලස්සන ලංකා ජාතික සංවිධානය සංවිධාන කළ වැඩසටහන් මාලාවක් පසුගියදා පැවැත්වුණා. ලස්සන ලංකා ජාතික සංවිධානය පසුගියදා ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේදී ආගමික වතාවත්වල නිරතව එම සංවිධානයේ ඉදිරි වැඩසටහන් සාර්ථකව සිදුකර ගැනීම සඳහා ආශිර්වාද ලබා ගත්තා. එහි මූලික පියවරක් ලෙස 72 ජාතික නිදහස් දිනය වෙනුවෙන් ඊයේ දිනේදී අකුරේගොඩ වැව්තා උල්ල අභියසදී මෙසේ කුඹුක්පැල සිටුවීමේ ජාතික වැඩසටහන පැවැත්වුණා. ලස්සන ලංකා ජාතික සංවිධානය අද දිනේදී බත්තරමුල්ල අකුරේගොඩ තලංගම වැව්තා උල්ලේ සිදු කරනු ලබන මේ පළවෙනි සමාජ සත්කාර ව්‍යාපෘති හැටියට අපි අද දිනේ මේ පැල රුක්රෝපණ වැඩසටහන අධ්‍යයත් කරනවා. 72 ජාතික නිදහස් දිනය සමරා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ උදාර සංකල්පයක් පෙරටුගෙන ගනිමින් උදාර සංකල්පයක් යථාර්ථයක් බවට පත් කරන්නට තමයි අපි මේ තාරුණ්‍ය එකතු වෙලා ලංකාපුරා විහිදී ඉන්න තරුණයන් එකතු වෙලා අපි මේ මුහුණ පොත හරහා හඳුනාගත් තරුණයන් අද දිනේ බත්තරමුල්ලට ඇවිල්ලා මේ රුක්රෝපණ වැඩසටහන අධ්‍යයත් කරන්න අපි පටන් ගත්තේ. මෙතනින් නොනවති අපි පටන් ගන්න මේ වෑයම ඉදිරියටත් දිගට අපි මේ කරගෙන යන සත්කාර ඉදිරියටත් කරගෙන යාම තමයි අපේ බලාපොරොත්තුව. අපේ අරමුණ සමාජයට දැහැමි පුරවැසියන් බිහි කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ලංකාපුරා බදුල්ලෙන්, මොනරාගලෙන්, ගාල්ලෙන්, අපි මාතරින්, කොළඹින්, වවුනියාවෙන් හැම දිස්ත්‍රික්කයකම නියෝජනය කළාද මේ කාන්තා තරුණ තරුණියන් කාන්තා පිරිමි තරුණ තරුණියන් ඒක රාශි වෙලා ඉන්නෝ. ලස්සන ලංකාවක් නිර්මාණය කරන්න මව්බිමේශී විභූතිය යළි ගොඩනංවන්නට මේ එකතු වුණ අපේ දෑත් ඉදිරියටත් අපි ශක්තිමත්ව කරගෙන යන තමයි බලාපොරොත්තු වෙන්නේ. සෑම නිවසකම පැලයක් සිටුවීමේ අග්‍රාමාත්‍යතුමාගේ සංකල්පය පෙරදරි කරගනිමින් සංවිධාන කර තිබූ මෙම වැඩසටහන සඳහා ලස්සන ලංකා ජාතික සංවිධානයේ සභාපති එල්.බයි අනුරාධ ගයන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සමගින් එක්ව සිටියා. පසුගිය දෙසැම්බර් මස 18 කැකිරාව ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයේ පැවති සාමණේර මව්පිය කුත උපහාර පින්කම මෙම මස 17 රාත්‍රී 9 සහ මෙම මස 20 උදෑසන 11:30 බෞද්ධ රූපවාහිනිය ඔස්සේ විකාශනය වන බව කාරුණිකව දන්වා සිටිමි.
යම් තැනක භාග්‍යවතුන් වහන්සේ රහතන් වහන්සේලා සමග සමාපත්ති සුබයෙන් වැඩ සිටීද. එම ස්ථානයේ පිහිටි රුහුණු රටේ ආභරණයක් වැනි වූ දීගවාපී චෛත්‍ය රාජනම් වහන්සේ පිළිබඳව ගෙන එන වාර්තාමය වැඩසටහනේ අටවන දිගහැරුමයි මේ. දීගවාපී මහා සෑරද වන්දනාව. බුද්ධ වර්ෂ 2003 දී දීගවාපී විහාරස්ථානයේ අධිපති ධූරයට පත් කළ බණ්ඩිගොඩේ නීග්‍රෝධ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ එවකට වැඩ සිටියේ බිබිලේ පොතුබන්ධන රාජමහා විහාරස්ථානයේ අධිපති ධූරයේ ධර්මිනේ. දැනට ලැබී ඇති අප්‍රකට අත්ලිපි වලින් හෙළිවන කරුණක් නම් පොතුබන්ධන හා ටැංගොඩ සංඝ පරම්පරාව දීගවාපියෙන් පැවතෙන සංඝ පරම්පරාව බවයි. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ කඩිනම් ප්‍රතිසංස්කරණයෙන් පසු යලි පිබිදුණු දීගවාපිය ඉතාස් දීර්ඝ කාලයක් සුරක්ෂිතව සමෘද්ධිමත්ව පැවති බවට සාධක ලැබේ. ඒට හොඳම සාධකය නම් සද්ධාතිස්ස රජු ඉදිකළ ගල්සන්නස සහ කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් බණ්ඩිගොඩේ නීග්‍රෝධ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට දීගවාපිය විහාරස්ථානයේ සංඝ සත්තක අයිතිය තහවුරු කරමින් පිහිටුවා තිබූ ගල්සන්නසයි. එය ඉතාමත් මෑතක් වනතුරු සුරක්ෂිතව පැවති ඇත. 40 අවුරුද්දකට පෙර වන්දනාවේ පැමිණි මෙම සෙල්ලිපි සියසින්ම දැක කියවා තේරුම් ගත් නමුත් කරුණු අමතක බව සඳහන් කරමින් වර්ෂ 1922 මැයි මස 3 දින අබතලේ පහළ මුල්ලේරියාවේ හේනේවත්තේ පුරාණ විහාරාධිපති වල්පොළ වනරතන මාහිමිපාණන් වහන්සේ විසින් ආණ්ඩුවේ මහා ඒජන්තතුමා වෙත යවන ලද ලිපියකින් ඒ බව සනාථ වේ. දීගවාපී මහා සෑරද වන්දනාව. ඒත් සමගින් අදට නියමිත සුසන්දේශයේ පුවත් විකාශයේ නිමාවට පත්වෙනවා. YouTube සහ සුසන්දේශයේ Facebook පිටු ඔස්සේ ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශය සමගින් ඔබට දිනපතා එක් විය හැකි. ඔබ සැමට සුබ රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.